ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල පිළියන්දලින් යලිත් කොවිඩ් පොකුරක් පිළියන්දල ග්‍රාමයක් හුදකලා කරයි තවත් කොවිඩ් මරණ 35ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3500 ඉක්මවයි कोविड प्रभेद देखक एक बार आसादने ऊ कांतावक बेल्जियम में इन्नत पिलिबंद असत्य माध्य वार्ता गैन हेट अपराध परीक्षण डिपार्टमेंट ट्विटर फैमिली लाग सियत वगकीम सहगत माध्य वार्ता करने ट राज्यमति चंडगिन पैससुम पावत साइनोफार्म इन्नत मात्रा लक्ष्य विसक दिवाई नेटे डेल्टा प्रभेद ट एरहिव साइनोफार्म इन्नतिन वैडिया रक्षावक देशीय सिदुकल परीक्षण एकिन हेलीवे ऑनलाइन अध्यापन काटियतु वलिन सह सियलु विभाग काटियतु वलिन हेट सिट इवत्वनवा गुरु विदुहल्पति संगम कियाई इदिरि सतिये सिट वार्चन रैल्लक वृत्तीय समिति रसक एकमतिक तीरणेक श्रीलंका निदहस पक्षय सह जनपति अतर तीरणात्मक साकच्छावक लबन 21वनदा साकच्छा करन्न देयक नेह नव गिलेन्न पटन अरगेन इवरई रोहन लक्ष्मण गेन दडी प्रकाशयक अपि अतर मतभेद तियेनवा हबै अपि ए हेम देयक्म साकच्छा करला विसंद गन्नवा राज्यमति खबराल पवसाई मगे मुने भयक दुका गैविलावत नेह देखला तिरो मगे मुने भयक एकपेक दवसक वेदनाव हेम देयम इन्ने मे वगेम सैल्लुइन तम ओलंपिक संदहा जापानी सूदानम यूरोपापंदु अवसन महा तरंगय अद रात्रिये विसि अट वसरकट पसु कोपा अमेरिकानु पापंदु कुसलानय अर्जेंटीनावट डेल्टा कोविड प्रभेदयट एरहिव साइनोफार्म एन्नत मगिन दैटी रेकवरण्यक लबन बव देशीयव सिदुकल परीक्षणयकदी तहवुरु वी तिबनवा मे अतर साइनोफार्म कोविड मर्दन एन्नत तवत मात्रा लक्ष 20ක් अद अळुयम दिवैनट रेगिन एनु लबुवा कोविड वायरसे मर्दनय किरीम संदहा लबा देन साइनोफार्म एन्नते मात्रा लक्ष 20ක් अद अळुयम दिवैनट रेगिन एनु लबुवा एक वरकदी मेरटट लबुनु वैडिम एन्नत्तो गेमेयै मेम साइनोफार्म एन्नत मात्रा लक्ष 20ක් සමගින් මෙරටට ලැබී ඇති समस्त साइनोफार्म एन्नत संख्याव मिलियन 7.1ක් මෙම එන්නත්ගේ ගම්පහ දිස්ත්‍රික්කයට ලක්ෂ 5ක් කලුතර දිස්ත්‍රික්කයට ලක්ෂ 3ක් කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට ලක්ෂ 2 බැගින් බෙදා දීමට නියමිතයි. ගොඩක් දෙනෙක් අහනවා මේ අලුතෙන් යනවා ඩෙල්ටා ප්‍රභේදය මේක භයානකයි අපි මේ ගහන එන්නතේ ප්‍රයෝජනයක් තියනවාද? දේශීය වශයෙන් සිදු කරපු පරීක්ෂණයකින් මේ වෙනකොට මූලික වශයෙන් කරුණු අනාවරණය වෙලා තියෙනවා. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට සයිනෝෆාම් එන්නතේ ඉතාම සුවිශේෂී රැකවරණයක් තියෙනවා කියලා. දේශීය වශයෙන් සිදු කරපු පරීක්ෂණයක තොරතුරු මම හිතනවා මේ සතියේ බදාදා බ්‍රහස්පතින්ද වෙනකොට රටට ලෝකයට එළි දක්වයි කියලා. සයිනෝෆාම් එන්නත් ලබා ගත්ත අයට මං හිතන්නේ දැඩි රැකවරණයක්. විශේෂ රැකවරණයක් මේ ඩෙල්ටා ප්‍රභේදය සඳහා තියෙනවා කියන සුබ පණිවිඩය සතුටුදායක පණිවිඩය මම දෙන්න කැමතියි. COVID-19 වෛරසයට එරෙහිව ලබා දෙන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට ජනතාව වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා COVID එන්නත් කරන ඩිජිටල් කාඩ් පත හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුව එහි පළමු අධීර වශයෙන් මෙම මාස ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙල සඳහා පිටත් යාමට නියමිත ශ්‍රී ලාංකික කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් කපිල ජීවන්ත මහතා වෙත පළමු කොවිඩ් එන්නත් කරන ඩිජිටල් කාඩ් පත ලබා දීම සිදු කෙරුණා. මෙම එන්නත් කරන ඩිජිටල් කාඩ් පතෙහි එන්නත ලබාගත් පුද්ගලයාගේ නම වයස හැඳුනුම්පත් අංකය එන්නත ලබාගත් දිනය ලබාගත් එන්නත් වර්ගය සහ කාණ්ඩ අංකය ඇතුළත් कोविड वायरस से आसादने वी मेरठ सिद्धू तवत मरण 35ක් පිළිබඳව අද පසුරුවේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3500 සීමාව ඉක්මවා ගියා. कोविड वायरस से आसादने वी मेरठ सिद्धू तवत मरण 35ක් පිළිබඳව අද පසුරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනය කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 18ක් හා පිරිමි පුත්කලින් 17 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3502 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පිළියන්දල තුන්බෝවිල උතුර ග්‍රාමනිලධාරී වසමට අයත් කරදියවත්ත ගම්මානයේට අද සිට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍යාංශ තීරණය කළා. ඒ එම ගම්මානයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ 418ක් අතුරින් පුත්කලින් 71 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වීමත් සමගයි.
මෙලෙස කොවිඩ් ආසාදිතයින් යලිත් තහවුරු වීම හමුවේ කොවිඩ් පොකුරු මතුවීමේ අවධානමක් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ හැටන් දික්කොය නගරසභා සීමාවෙන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 16 දෙනෙකු තහවුරු වී තිබෙනවා පෙර ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 25 දෙනෙකු සොයා නිරෝධායනයට යොමු කර සිදු කරන ලද PCR පරීක්ෂණ අනුව මෙම රෝගීන් තහවුරු වූ බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ कोविड वायरस से आसादने उ नवरोगीन 1548 दिन को पिलिबंदव ईए दिन वार्ता उना इन रोगीन 33 दिन को विदेश गतव सिट मेरेट पेमिनी अति पुत्कले सेसु आसादिन अतरिन वेडिम रोगीन संख्यावाक वार्ता वी एत्ते गंपा डिस्ट्रिक्ट किन वनातर एम संख्याव सटहन वन्ने 336 लेसाय डिस्ट्रिक्ट हतरकट अयात प्रदेश किहिपेकिन कोविड रोगीन 100कट अधिक संख्यावाक ईए दिन वार्ता वी एति बवयि कोविड 19 पतिरीम वेलक्वीमे जातिक क्रियान्वित मध्यस्थानि निवेदने कले ए अनुव मेरट समस्त कोविड रोगीन गे संख्यावद 273000 सीमाव इक्मवा गोस् तिबेनवा निरोधायन नीति उल्लंघनय करमिन बेलियात प्रदेशे पवत्वागन गिय शांतिकर्म मध्यस्थानयक वेटलीमट बेलियात पोलिसिय समत्व तिबेनवा पवतिन वसंगत तत्वे हमवे अद पेरवुरु 6 सिट रत्नपुर डिस्ट्रिक्ट क्रिकेट आयात अयगम पोलिस बल प्रदेश परगल ग्राम निर्धारी वसम हुदकला केरुना एसेम मीट पेर हुदकला करतिपु कोलम रत्नपुर डिस्ट्रिक्ट आयात प्रदेश किहिपेक हुदकला बव इवत केरुना कोविड प्रभेद देखा एक बार आसादने वी है कि बावट सौख्य विशेषज्ञ अणतुरु अंगवाति बनवा ब्रिटानिया कोविड प्रभेद हेवात अल्फा हा दक्षिण अफ्रीकानु कोविड प्रभेद हेवात बीटा वायरस से आसादने ऊ अनुहेवरदी बेल्जियम जाति का कांतावाक मे हेमत समग मे अनावरने वी अतिबवाई विदेश माध्य वार्ता कले ए अनु कोविड प्रभेद देखा एक बार आसादने ऊ एक पिलिबंद तुरतुरु वार्ता वी अते पालमुआ रटाए मे की अदाल कांताव कोविड मर्दन एन्नत लबागर नोमति बवटद तहोरु वीत बनवा मेलेस द्वित्व आसादनयक वार्तावीम इता दुर्लभ सिद्धिवीमक बवाय विद्याचीन पवसन्ने विविध क्षेत्र नियोजनीकरण वृत्ति समिति रसाकेक्व अद एकाबद्ध माध्य हमुआक पवत्तुआ एहिदी अदाल वृत्ति समिति नायकीन सह नियोजितीन पवसुवे व्रजे क्रियाकलापेट एरिहिव इदिरी सतिय तुल व्रटपुरा वर्जन रैलाक आरंभ करन बवाय जनता पोरंदुवलट पयिन गहला जनवरमट पयिन गहला आंडु असार्थक वेद्य आंडुव ए असार्थकत्वे वहगनीम सदहा मर्दने केंदवद्दी ए मर्दनेट एरहिव मेरटे वेड करन जनताव मे ऐतिहासिक तीरणे गनीम सदहा तीरणयक गत्ता ए तीरणे प्रतिफलयक हटियट अद अपे रटे इतिहासे बिहिवेच्च विशालतम बहुजन क्रियाकारिंगे संविधाने अद दवसे अपि गोडनगा गत्ता आंडुवे मर्दनेट एरहि वृत्तीय समिति सह बहुजन संविधान एकमुतुव हटियट एनिसा ए एकमुतुव हेट दवसे सिट मेरटे सिदुवेन मर्दनेट एरहि सियलु क्रियामार्गवलट मैदिहत् वेनवा ए वगेम आंडुवे मर्दनेट एरहि अनपनत् पराजय क्रीम सदहा अवश्य क्रियामार्ग गन्न मैदिहत् वेनवा හෙටින් පටන් ගන්න සතිය වෘත්ති සමිති ක්‍රියාමාර්ග ගණනාවක් ගන්න තීරණය කරලා තියෙනවා ඉස්සෙල්ලාම ආණ්ඩුවට කියනවා හෙට වෙනකොට ස්ටාලින් සහෝදරයාව PCR පරීක්ෂණයකට ලක් කරලා හැබැයි ලෙඩක් හැදිලා තිනවනම් ඒකටත් ඔක කියන්න ඕන දැන් ආණ්ඩුව වහාම අනිද්දා වෙනකොට එළියට දාන්න ඕන දුමින්ද නාගමෝ සහෝදරයාව PCR පරීක්ෂණයට ලක් කරලා අනිද්දා වෙනකොට එළියට දාන්න ඕන එහෙම නොවනවා නම් මේ රාජපක්ෂ කල්ලියේ මර්ධනයට එරෙයි මේක ආණ්ඩුවක් නෙමෙයි මේකට ආණ්ඩුව කියන නම පාවිච්චි කරන්න සුසුසු නැ මේ මර්ධනයට එරෙහිව මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාර අනෙකුත් සංවිධානත් එකතු කරගත්ත මහා වැඩ වර්ජනයකට නොදුරේම යනවයි කියන එක අපි ආණ්ඩුවට මතක් කරන්න ඕන නිරෝධායනය නමින් මේ කරන මර්ධනය නවත්තන්න ඕන එම මර්ධනයට එරෙහිව සටන් කරලා ජයග්‍රහණය කරන්න අපි ලෑස්තිගෙන පණිවිඩය මේ රටේ පාලකයන්ට අපි දෙනවා පැහැදිලිවම කොරොන්ටයින් නීතිය අවභාවිතා කරලා තියෙනවා ආණ්ඩුව දේශපාලනිකව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලය උපයෝගී කරගෙන කැතයි ලැජ්ජයි ආණ්ඩුව ජෝසප් ස්ටාලින් නිදහස් කරන්නේ නැත්නම් දුමින්ද නාගමෝ නිදහස් කරන්නේ නැත්නම් තව දුරටත් මර්ධනය කැඳවනවා නම් ලෑස්ති වෙන්න කියලා අපි කියනවා මේ රටේ ජන බලයට මුහුණ දෙන්න ලබන සතිය අපි මැදදී බලය මුදා හරිනවා ආණ්ඩුවේ බලයට සමගාමීව මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ආණ්ඩුවට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අධිකරණයට පවා අපහාස කරමින් මර්ධනේ නම් ඉස්සරහට ගෙන්නේ මර්ධනයට විරුද්ධව අපි ළඟත් තියෙනවා වැඩපිළිවෙලක් හොඳයි අපි හැප්පිලා බලමු ආණ්ඩුවේ ඒකාධිපති මර්ධනයේද දිනන්නේ මහා ජන මතයද කියන එක මේ එකතු වෙන ගොන්න හරහා අපි මේ ආණ්ඩුවේ ගමන සමහරක් වෙලාවට අවසන් වෙන්න පුළුවන් ඒ නිසා අපි තාමත් ඕනෑකමින් ආණ්ඩුවට කියන්නේ මේ මර්ධනය වහාම නවත්තන්න මේ මහා ජන විරෝධී කටයුතු වහාම නවත්තන්න මහා ජන විරෝධී කටයුතු වෙනුවෙන් හඬ නැගීම මෙල්ල කරන්නට ආවොත් ආණ්ඩුවට පාඩමක් ඉගෙන ගන්නට වෙනවා කියන කාරණේ මතක් කරනවා
පොහොර ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඌරුබුක්ක නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්ුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රමාණවත් පොහොර නොලැබීම අධ්‍යාපන අයිතීන් අහිමි වී යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් මෙයට එක් වුණා. මර්ධනෙන් තර්ජනෙන් ගර්ජනෙන් උද්ඝෝෂණ නතර කරන්නට අපි දැක්කගත්තු ශක්තිය. ඒ තුලින් මේ ශක්තිය යට කරන්න රාජපක්ෂලාට අයිතියක් නැහැ. ඇමරිකන් පුරවැසියන්ට ලංකාව දිනු කරන්න ඕනාවක් නැහැ. හවුලේ පවුලේ කට්ටිය බෙදාගෙන රට විනාශ කරමින් ඉන්නව එක පැත්තකින් කොරෝනා වසංගතය පාවිච්චි කරලා ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන්ම ජනතාවට රැස් වෙන්න තියෙන අයිතිය කතා කරන්න තියෙන අයිතිය නිදහස විනාශ කළා දානවා. වගාවට තියෙන පෝර ටික නැති කළා විතරක් නෙමෙයි ආණ්ඩුව පෝර ටික ඉල්ලන්න තියෙන නිදහස නැති කළා තියෙනවා. අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය ඒ අයිතිය ගැන කතා කරන්න තියෙන නිදහසත් අද පාගාදමමින් තියෙනවා. බඩු මිල ඉහළ දාලා ජනතාවට ජීවත් වෙන්න බැරි අමාරුවට පත් කරලා තියෙනවා විතරක් නෙමෙයි ඒ අමාරුව ගැන ජනතාවට කතා කරන්න තියෙන අයිතියත් නිදහසත් කප්පාදු කළා තියෙනවා. මෙතන ඉන්න විදුහල්පතිවරු ගුරුවරු ඒගොල්ලෝ දෙමාපියෝ මේ ශිෂ්‍යෝ විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ තමන්ගේ විභාග සියල්ල ආපස්සට ගිහිල්ලා අනාථ වෙලා ඉන්නේ. ඒ නිසා වහාම ආණ්ඩුව ගුරුවරුන්ට වශයෙන් ටික ලබා දෙන්න ඔන්ලයින් කරන ගුරුවරුන්ට පාසුකම් ටික දෙන්න. කුරුණෑගල ඇහැටුවැව ප්‍රදේශයේදීද අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද මහනුවර නගරයේද විරෝධතාවයක් පැවැත්තුවා. ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු මේ වන විටත් බලහත්කාරයෙන් අනීතිව නිරෝධායනයේ යෙදී සිටින සියලු දෙනා මුදා හැරීම සඳහා ගුරු විදුහල්පතිවරුන්ගේ මේ වැටුප් විෂමතා ප්‍රශ්නය ඇතුළත් ගැටලු විසඳන ලෙසත් රජයට බලපෑම් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග තුනක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කළ තිබෙනවා. හෙට පෙරවරු 7ට ආරම්භ වෙන ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නියුතු සියලුම ගුරු විදුහල්පතිවරුන් ඉන් ඉවත් කරන උසස් පෙළ විභාගයේ उद्घोषण ගොවි ජනතාව අත්අඩංගුවට ගත්තා. විවිධ ඉල්ලීම් පදනම් කරගෙන උද්ඝෝෂණය කරපු පිරිස් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කළා. වහාම ජෝසප් සහෝදරයා ඇතුළු ඒ පිරිස කැඳවන් නිරෝධායන මධ්‍යස්ථාන කියලා නම් කරලා තිබෙන රැඳවුම් කඳවුර වලින් යාපසු කැඳවන තුරු අපි අපේ මේ අරගලයේ සටන අත්හරින්න සූදානම් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ උද්ඝෝෂණවලට එරෙහිව රජයේගත් පියවර ජාත්‍යන්තරී ශ්‍රී ලංකාව අපකීර්තියට ලක් කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කියන කාරණය දිහා බැලුවහම ඒක යටපත් කරන්න බෑ කිසිම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකුට හෝ වෙනත් චක්‍රලේඛනයක් මගින් යටපත් කරන්න කිසිඳු හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දැක්කා මේ රටේ මාධ්‍යවේදීන්ටත් හිරිහැර කරමින් ඔවුන්ගේ කැමරාවලටත් පහර දෙමින් දරුණු ක්‍රියාවලියක නිරත වුණා. දැන් වහාම මේ ගැන කමිටුවක් පත් කළ සොයා බැලීමක් කරන්න එහෙම නැත්නම් ලෝකයේ ශ්‍රී ලංකාව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිභව කිසිවෙකුට ක්‍රියා කරන්නට අයිතියක් නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එළඹෙන 21 වනදායි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර වත්මන් රජයේ ක්‍රියාකලාපය සහ ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මහනුවරදී මෙලෙස අදහස් පළ කළා. මං හිතන්නේ සීතල යුද්ධයක්ද එලිමහන් යුද්ධයක් දක්වාද වර්ධනය වෙමින් තිබෙනවා. මේ කිසිම කතාවක් තිබුණේ නෑ ජනාධිපති වර්ණයට පාර්ලිමේන්තු මැතිවරණ ඉස්සරහා. අද මෙයාට සියල්ල අමතක වෙලා සමන්ගේ මේ ජයග්‍රහණය පිටුපස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය 2015 ආණ්ඩුව යටතේ ප්‍රාදේශීය සභා මැතිවරණවලදී ගත්ත 117,18 අද නොතිබෙන්න මේ ආණ්ඩුව පිහිට වෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙරටේ මේ ආණ්ඩුවේ වැඩිම හවුල්කාර පක්ෂය එයාට ඒ අවස්ථාව නොදී මම හිතනවා මේ ගමන යන්න පුළුවන්කමක් තියෙනවද මේ විදිහට මේ තත්වය කනගාටුදායකයි රට නැවත අරාජික වෙමින් පවතිනවා මේ තත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි හෙළා දකිනවා එයාට ඕන අපිවත් එළවලා නැවත අර පරණ ජාතියේ තමන්ගේ අධිකාරීවාදී පාලනය පවත්වා ගන්න මේක මම හෙළා දකිය යුතු කාරණාවක් තීරණාත්මක සාකච්ඡාවක් තවත් කරන්න තියෙනවද මේ වෙනකොට නැව ගිලෙන්න පටන් අරගෙන මිනිස්සු මේ මේකෙන් පණින්න උත්සාහ කරනවා රටේ ජනතාවගේ විශාල විරෝධයක් පත් වෙලා තිබෙනවා අපට එකඟ වෙච්ච කිවිසුම් ගත වෙච්ච පොරොන්දු වෙච්ච මූලික එකඟතාවයන් අවබෝධයන් ඉටු කරන්න කියන්නේ නැවත සාකච්ඡා කරන්න දෙයක් තියෙනවද කියලා මට නම් හිතා ගන්න බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක යම් අවස්ථාවලදී අපිට මත ගැටුම් තියෙන්න පුළුවන්. ඒක වෙන පක්ෂයක්, අපේ එක තව පක්ෂයක්. ඒ නිසා යම් යම් මත ගැටුම් තියෙන්න පුළුවන්. ඒ වටේ සෑම මත ගැටුමක්ම ඔස්සේ ඔබතුමාලා හිතනවට වඩා හොඳින් යහපත් ආකාරයට අපි ඒව නිරාකරණය කරගෙන තියෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතා අද මාතලේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ඉදිරියේදී විපක්ෂය සමග එක්වනු ඇති බවයි. දයසිරි ජයසේකර මහත් දැනුත් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. ඉතින් ඒක නිසා එතුමා දැම්මම මං හිතන්නේ ආණ්ඩුව දාලා එයි කියන එක. කොච්චර කිව්වත් ආණ්ඩුව දාලා එන්න බැරි පුද්ගලියෝ ඔක ඇතුලේ ඉන්නවා. නමුත් කෙසේ වෙතත් මම හිතනවා අනාගතයේදී ඔය හුඟ දෙනේ දයසිරි ජයසේකර මහත්තයා ඇතුළු හුඟ දෙනෙන් ඔය පොහොට්ටුව අතහැරලා ඉදිරියට එයි කියලා. අනිත් විපක්ෂයට එයි කියන එක මගේ ලොකු හැඟීමක් තියෙනවා. මම දන්නවා ඒක සිද්ධ වෙනවායි කියලා. මේ මොහොත වෙනකොට ආණ්ඩුව කෙරෙහි බලවත් අප්‍රසාදයක් තියෙනවා. විශේෂයෙන්ම රාජපක්ෂලාගේ ගැන ලොකු අප්‍රසාදයක් රටේම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම වමේ කණ්ඩායම නිසැකෙන්ම අපි ඉදිරිපත් කර යන මේ පක්ෂයට අපිට එක්කහු වෙනවා කියන එක මම කියන්නේ. සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයට අනුව රට ඉක්මනින් විවෘත කර නැවත සංවර්ධන මාවතට ගෙන යාමට කටයුතු කරන බව රාජ්‍ය මාධ්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. එයද තෙල්තිනිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රට ඉතාමත් ඉක්මනින් විවෘත කරලා සෞඛ්‍ය බලධාරීන් කියන ආකාරයට විවෘත කරලා නැවත වරක් රට සංවර්ධන මාවතකට ගෙන යන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මගේ මූලික කාර්යභාරය. පසුගිය කාලයට වඩා වැදගත් විදිහට මේ රටේ ඒ ආණ්ඩුවට වඩා ඉදිරියෙන් අපි කටයුතු කරගෙන යනවා. පසුගිය කාර්තුවේදී 4.2% ක වර්ධන වේගයක් ඇති වෙලා තිබුණා. මේ වර්ධන වේගය ටිකක් අඩු වෙන්න පුළුවන් මේ කාර්තුවේදී. මොකද අපි දැක්කා රටේ ලොක්ඩවුන් එකක් තිබිච්ච නිසා. ඒ වුණත් බැසිල්ලම්තුමාගේ ඒ පැමිණීමත් එක්ක තවදුරටත් අපි මේ වැඩ කටයුතු ශීඝ්‍ර කරලා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. රට විවෘත්ති කිරීම බංග්ලාදේශෙන් ලබාගෙන තිබෙන ණය මුදල සම්බන්ධයෙන්ද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. බංග්ලාදේශයෙන් ආරම්භ වෙන ණයක් නෙමෙයි. බංග්ලාදේශයෙන් ආරම්භ වෙන මුදල් හුවමාරුවක්. බංග්ලාදේශයට අපහාස කරන්න එපයි කියන්නේ. ඒගොල්ලෝ අපහාස කරනවා ඒක වැරදි වැඩක්. මොකද බංග්ලාදේශය කියන්නේ ඒ රටයි දැන් ඉදුණු වෙන රටක්. අපේ රටට තරම් ඒක පුද්ගලතාවය වැඩි වෙලා නැහැ. ඒත් ඒගොල්ලෝ සංචිත ප්‍රමාණයකට වර්ධනය කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. විපක්ෂය සංචිත ප්‍රමාණය දැවැන්ත නිසා අඩු කරගත්තා. අන්න ඒක තමයි ප්‍රශ්නේ තිබිච්ච. ඒ අයගේ දුර්වලතාවය නිසා තමයි අපිට අද මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එක් වුණා. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භක දිනේ වූ ඊයේ රාත්‍රියේ මංගල පෙරහර නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියා.
COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙවර ඇසළ මහා පෙරහැර මංගල්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මහජන සහභාගීත්වයෙන් තොරව සංවිධානය වී තිබෙනවා. පෙරහැර මංගල්‍ය පැවැත්වෙන අවස්ථාවට රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිබෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොබවක ධම්මිඳනා හිමියන් සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සංතිස්ස නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මිය, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා, රුහුණු කතරගම මහා දේවාලයේ වස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දේශපාලන වේදිකාවේ අදත් විවිධ මාතෘකා ඔස්සේ විවිධ අදහස් පළපුණා. ඔයාට මා විශ්වාසනේ අපේ අම්මගෙන් අහන්න මම ජීවිතේ කවදාවත් බය වෙලා නැහැ. දැකලා තියෙන මගේ මූණේ බයක් එකම එක දවසක. වේදනාව හැමදාම ඉන්නේ මේ වගේම සැල්ලුවෙන් තමයි. මං ඉපදෙනකොට අමාත්‍යංශ අරන් ආවෙත් නැහැ. මරනකොට අරන් යන්නෙත් නැහැ. මම කරපු පින් විතරයි මං අරන් යන්නේ. අගමැතිතුමාගේ නිර්දේශය මත ජනාධිපතිතුමාට ඕනෑම අමාත්‍යංශයක් ඕනෑම ආයතනයක් වෙනස් කරන්න බලය තියෙනවා. ඕනෑම ඇමති කෙනෙක් ඒ බලයට යට. අපි නම් කිසිම බයක් නැහැ. අපිට තියෙන්නේ මේ ජනතාව අනේ පව්. ජනතාව මේ නඩේට හැමදාම රැවටුණා. ඇත්තටම කියනවා නම් මේ රටේ මුදල් අමාත්‍ය ධූරයේ ජනාධිපතිතුමාට පුළුවන් මේක කරන්න. අපි කියන්නේ මේක මේ අලුත් දෙයක් නෙමෙයි මාධ්‍ය සම්ප්‍රසාරණ. ආයේ අලුතෙන් වඩම්මන්න දෙයක් නැහැ. අපි කියනවා නම් බැසිල් කුමරුට මේ ඉක්මනට දෙල් මිල අඩු කළා, මේ වඩු මිල අඩු කළා. මේ රටේ මිනිසුන්ට මේ යන එනම නැතු ඉන්නේ හොම්බෙන් ගිහිල්ලා ඉන්නේ. කෝ ඉතින් දැන් හබක් නේ. හැමෝටම අමාරුයි. මේ වගේ වෙලාවක ජාතික වශයෙන් වගකීමක් තියෙන දේශපාලන පක්ෂ තියෙනවා නම් ජාතික ව්‍යසනයකදී ඔවුන් එකවන්ව මේ ව්‍යසනයෙන් ගොඩ එම සඳහා කටයුතු කිරීම තමයි යුතුකමහා වගකීම. ජනාධිපතිවරණයක් ආපුවාම අපි තාමත් පැහැදිලිව කියනවා අපේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා සමගි ජනබලවේගී අපේක්ෂක විතරක් නෙවෙයි විපක්ෂ නායකයවරයා හැටියට සෙසු සියලු දේශපාලන පක්ෂවලටත් නායකත්වය දෙනවා. ඒ නිසා පොදු අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා එක්කන ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. ජනතාව බලාගෙන ඉන්නවනේ ජනතාව බුද්ධිමත් ජනතාව තීන්දුව කරයි. එහෙම කරන්න අවශ්‍යතාවක් පොදු ජන පෙරමුණේ එමෙතිවරු විතර මට නම් පේන්නේ නැහැ. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ කිසිම රජයක් තිබිලා නැහැනේ අභ්‍යන්තර අවුල් තිබුණ නැති හැමතිස්සෙම එක ඇති වෙනවා නැති වෙනවා. සභා මැතිවරණය තියන්න ඕනේ මේ කොට්ටාස ක්‍රමයට කියන එක තමයි මම කියන්නේ. මේ සමානුපාතික පළාත් සභා ක්‍රමය තියලා තවත් හොර තක්කඩියෝ සිය ගානක් බී කරනවට වඩා තමන්ගේ මන්ත්‍රීවරයා නායකයා පත් කරගන්න හැකියාව ලැබෙයි. අපි ජනතාවගේ අවශ්‍යතාවය හඳුනා ගන්න ඕනේ. අපිට පක්ෂවල අවශ්‍යතාවය නෙමෙයි. ඒක නිසා රටක් හැටියට ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අපි හැම කෙනෙක්ගේම අදහසුත් අරගෙන රටේ සුභසිද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමග මේ වන විට දිස්ත්‍රික් 8ක් බලපෑමට ලක්ව තිබෙනවා. දිර්ඝතික මෝසම සක්‍රියව පැවතීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක් දැඩි බලපෑමට ලක්ව තිබෙනවා. පසුගිය පැය 24ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැරුණු වර්ෂාව සමග ප්‍රදේශ කිහිපයකම සුළු ගම් වතුර තත්ත්වයක් ඇති වුණා. මේ රත්නපුර ප්‍රදේශයේ ගම් වතුර තත්ත්වය සම්බන්ධයෙන් අද යුද්ධ හමුදා ඩ්‍රෝන් රෙජිමේන්තුව ලබාගත් දර්ශනයයි. ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැරෙනවා. මේ හේතුවෙන් ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් ස්වයංක්‍රීයව විවෘතව පවතිනවා. නල්ල තන්නිය ලක්ෂපාන වතුයායේ වතු නිවාස කිහිපයක් මතට ගසක් කඩා වැටීමෙන් නිවාස දෙකකට දැඩි අලාභහානි සිදු වී තිබෙනවා. අනතුරින් කිසිම පුද්ගලයෙකුට හානියක් සිදු වී නැහැ. සුලං සහිත අවදානම් තත්ත්වයක් පිළිබඳ ආපදාකල්පනා කරන මධ්‍යස්ථානයේ දැනුවත් කරලා තියෙනවා. පුත්තලම සිට කොළඹ ගාල්ල මාතර හම්බන්තොට හරහා සහ පොතුබිල් දක්වා වන මුහුදු ප්‍රදේශයන් තද සුලං සහිත තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ පහුගිය ඇතිවන අපදා තත්ත්වයන් සඳහා ප්‍රතිචාර දැක්වීම සහන ලබා දීමේ කටයුතු අඛණ්ඩව සිදු වෙනු පවතින නිවාස 300කට වැඩි ප්‍රමාණයක් අර්ධහානි වාර්තා වුණා. 117 දුරකථන මැදිරිය පැවිසිය අතර පුරාම් භාෂා ත්‍රිත්වයෙන්ම විවෘතව පවතින ආපදාකල්පනා කරන මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලු ඒකකයන් අපි දැනුවත් කරලා තියෙනවා.
වේවල් බාණ්ඩ නිෂ්පාදකින්ට විධිමත් වෘත්තීය පුහුණුවක් අවශ්‍ය බව කර්මාන්තයේ නිරත වූවන් පවසනවා. දෙසිය වෘත්තීය පුහුණුවක් ලබාගත හැකි මාර්ග නැති නිසා අලුත් පරම්පරාව කර්මාන්තයෙන් ඈත්වන බවයි වාර්තා වන්නේ. මේ වාර්තාව සකස් කළේ අප ගම්පහ දිස්ත්‍රික් වාර්තාකරු විසින්. මාර්ගයේ පස්සාල පසුකර යන විට රඳාපඩුන්න හමු වෙනවා. රඳාපඩුන්න ගම්මානයේ බොහෝ දිනකගේ ජීවනෝපාය වනු ඒ වේවල් බහණ්ඩ නිෂ්පාදනයයි. මෙම ප්‍රදේශය වේවල් දිනිය ලෙසද හඳුන්වනවා. සැබෑවටම වේවල් දිනිය කියන්නේ රඳාපඩුන්න පසුකර කිලෝමීටර් 2ක් ගිය තැනයි. एकदास नवसी हेत्तेव दशकेदी मेम प्रदेशे वेवेल भांड निष्पादने हा अलविय आरंभ वीति बनवा अदवन विट वेवेल भांड निष्पादन अलविकरण स्थान हेत्त पहाक पमनति बनवा निवस अलंकरणे सिट बहु वेवेल भांड मेहि निष्पादने करनवा මේ වේවැල් බහණ්ඩ නිෂ්පාදකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අපට කතා කළා. කර්මාන්ත කර වේවැල් ඇමරියක් ගෙන ගන්න කරදරයි. ඒ වලදී මේ දැන් හොඳට ඒකාලක දැන් කොරෝනා ලබය ලැබු නැත්නම් ඉබද විශ්වයව තිබුණා. ඒ කර්මාන්තයෙන් මේක රාජ්‍ය හොඳට බව කරනවා නම් මේක ඉදරා විමුක්ත මේ කරාණ යන්න පුළුවන්. කොරෝනායින් හින්දා ඉතින් වේවැල් බිස්නස් එකට ඇත්තටම පාඩුයි. බිස්නස් අඩුයි. තිබ්බට වෙනදාට තිබ්බ බිස්නස් එක දැන් නැහැ. ගොඩාක් අඩුයි අර සංචරණ සීමා නිසා තමයි ගොඩක්ම බිස්නස් අඩු වෙලා තියෙන්නේ. දැන් මේ කර්මාන්තය ඇවිල්ලා මේ ගමට අවුරුදු 40 45 විතර වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ වේවැල් කියන අමුදවිය නැහැ. හරිද? ගේන්නත් බෑ. පළාතෙන් පළාතේ යන්න නැති හින්දා වේවැල් කපන්නත් බෑ. වේවැල් ගේන්නත් බෑ. මොකවත් බෑ. ඒක ලොක්ඩවුන් කරලා තියෙන්නේ. හැබැයි දැන් මේ වේවැල් කංකරුවෝ මෙච්චර කාලයක් කොරෝනා මුත්තේ ජීවත් වුණා. හැබැයි මේක ඇමැතිලා ඉන්නවා. එක්කත් මේක දිහා බලන්නේ නැහැ. ඒ කට්ටිය අර උඩ එළපතෙන් කුතුහරත් කරනවා. පටිය ගන්නවා. වාකරි මාධ්‍යයකට බරුවක් තියනවා. සනසනවා. මේ ගමටත් ආවා. මේ සියලු ගැටලු වලට අමතරව නිසි වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට වැඩපිළිවෙලක් නැතිකම පිළිබඳ සියතට අදහස් දක්වන නිෂ්පාදකයන් ගන්න තැන නැහැ ඉතින් එහෙම නම් කවත් නැහැ එහෙම ඉතින් මේ කියන්නේ අර පුහුණු පාසලක් වගේ හදනවනේ දැන් තරුණ අයට යොමු වෙන්න එතකොට පුළුවන් මේවා ඉගෙන ගන්න අපි දැන් අම්මගෙන් ඉගෙන ගත්තේ ඒ වගේ තව තරුණ අයට පුහුණු පාසලක් වගේ දාලා උගන්වනවනේ ඒවත් රජෙන් කරනවනම් ඇත්තටම තව මේවා වේවල් රසව තව ඉහළට ගෙනියන්න පුළුවන් මේ අපූර්ව නිෂ්පාදන ලෝකයට අපනයනේ කොට විශාල ලෙස මුදල් ඉපෙය හැකි ස්වභාවික වේවැල් නිෂ්පාදන වලට දේශීයවත් හොඳ ඉල්ලුමක් පවතිනවා. මෙම කර්මාන්තයේ අඩුපාඩු සොයා බලා විධිමත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා යන්න සියත අපගේ පැතුමයි. ජපානයේ ඔලිම්පික් සඳහා ජෛව බුබුලු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සූදානම්. ජපාන් මාධ්‍ය මෙම ජෛව බුබුලු ක්‍රමය සාර්ථක වේදයි මේ අතර ප්‍රශ්න කරනවා. ලක්ෂයකට වැඩි විදේශිකින් සමග ජෛව බුබුලු ක්‍රමය සාර්ථක වුවහොත් එය ලෝකයටම ආදර්ශයක් වනු ඇතැයි ජපානයේ සිටින අප වාර්තාකරු කපිල බණ්ඩාර මහතා සියතට ප්‍රකාශ කළා. කපිල බණ්ඩාර මහත්මයා අප ඔබෙන් දැනගන්නට කැමති මේ මොහොත වන විට ඔලිම්පික් සඳහා ජපානයේ සූදානම පිළිබඳව. ඔව් ඇත්තටම ඔලිම්පික් සඳහා අවශ්‍ය කටයුතු සියල්ල දැන් අවසන් වෙමින් තිබෙන බව ජපාන් මාධ්‍ය වාර්තා කරනවා. මුලින් ජපාන් ජනතාවට ඔලිම්පික් නැරඹීමට අවස්ථාව දීමට තීරණය කර තිබුණා. ඒ සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍රව අලෙවි කෙරුණා. ඔලිම්පික් ක්‍රීඩා තරඟ ජපානයේ ප්‍රදේශ කිහිපයක පැවැත්වෙනවා. ඒ ටෝකියෝ, චිබා, කනගවා, මියාගි, ෆුකුෂිමා සිසෝකා යන ප්‍රදේශවලයි. මෙහිදී ටෝකියෝ, කනගවා සහ චිබා වල පැවැත්වෙන තරඟ සඳහා කිසිදු ප්‍රේක්ෂකයෙකු ඇතුළත් කර නොගැනීමට ජපාන් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අලෙවි කර තිබූ ප්‍රවේශ පත්‍රවල මුදල් පවා නැවත ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. නමුත් මියාගි, ෆුකුෂිමා සහ සිසෝකා ප්‍රාන්තවල පැවැත්වෙන තරඟ නැරඹීමට 50%ක ප්‍රතිශතයකට අවසර දීමට තීරණය කර තිබෙනවා. ලක්ෂයකට වැඩි විදේශිකයන් පිරිසක් ඔලිම්පික් සඳහා පැමිණීමට නියමිතයි. ඒ අය ජෛව බුබුලු ක්‍රමය යටතේ සිටිය යුතු වෙනවා. මේසා විශාල පිරිසක් ජය බුබුලු ක්‍රමය යටතේ පවත්වාගෙන හැකිද යන්න ජපාන් මාධ්‍යද ප්‍රශ්න කරනවා. මෙම ක්‍රමය සාර්ථක කරගත හැකි වොත් එය ලෝකයටම ආදර්ශයක් වනු නියතයි. ජපානය තුළ පැවැත්වෙන දෙවැනි ඔලිම්පික් තරගාවලිය මෙයයි. ජපානය තුළ හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. එය ලොක්ඩවුන් කිරීමක් නෙවෙයි. ජපානය තුළ ජනතාවට බලපෑම් කර නිවෙස් තුළ කොටු කිරීමේ හැකියාවක් නැහැ. රජය කරන්නේ පවතින තත්ත්වය ජනතාවට පහදා දී මේ කියන විදිහට ක්‍රියාත්මක වොත්
අපට මේ ගැටලුවෙන් මිදිය හැකි බව ප්‍රකාශ කිරීමයි. ඒ තමයි හදිසි තත්ත්වයක් ලෙස හඳුන්වන්නේ. ජපාන් ජනතාව මෙවැනි අවස්ථාවල ඉතාම විනයගරුක ක්‍රියා කරන බවද මේ අවස්ථාවේ මතක් කළ යුතුයි. ස්තුතියි. මම කපිල බණ්ඩාර ටෝකියෝ සිට. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethenews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.